පහුගිය කාලයේදී ඖෂධ නියාමන අධිකාරිය මගින් කියලා තියෙනවා ඖෂධ 300 ගානකට අධික ප්‍රමාණයක ඖෂධ හිඟයක් තියෙනවා කියලා. ඒ අතරින් ටෙන්ඩර් පත් කැඳවලා ඖෂධ 10කට 15කට වගේ ටෙන්ඩර් ලබා දෙනවා. එතකොට මේ ඖෂධ 300ටම ටෙන්ඩර් කරුවන් ඉදිරිපත් වෙනවා. එතකොට අපි අනාවරණය කරගෙන තියෙනවා මේ ඉදිරිපත් වෙලා තියෙන ටෙන්ඩර් කරුවන්ගේ විශේෂයෙන්ම කම්පැනි තුනක් ඇවිල්ලා ව්‍යාජ කම්පැනි කියලා. මේ කම්පැනි තුනට කිසිම අවස්ථාවක ටෙන්ඩර් පරිපාටි හිටියට ඒගොල්ලන්ට ඖෂධ ගෙන්වීම සඳහා ටෙන්ඩර් ලබා දීමක් කළා නැහැ. ඒ වගේම මේක පිටිපස්සේ තව මහා ඩීල් කාරුවෙක් ඉන්නවා. ඔහු තමයි ඖෂධ නියාමන අධිකාරියේ විජිත් ගුණසේකර ප්‍රමුඛ කණ්ඩායමත් එක්ක මේ ඩීල් එක ගහන්නේ. ඔහු ජෝෂුවා නමින් හඳුන්වන ජාතිකයෙක්. එතකොට මේ ජාතිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආවා. ඇවිල්ලා කඩ උත්තර දුන්නා. දීලා මේ සියලුම තොරතුරු අනාවරණය කරගෙන තියෙද්දි මේ ලංකාවේ ඖෂධ මාෆියාවක් හදනවා කියලා අනාවරණය කරගෙන තියෙද්දි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව නිදහස් කරනවා. අත්අඩංගුවට පත්විය යුතුයි මේ ජෝෂුවා කියන පුද්ගලයා. සල්ලි පම්ප් වෙලා තියෙන්නේ කොහෙන්ද කියන එක අපිට පැහැදිලි වෙලා තියෙනවා. ඒ පොම්පේ මේක ඇතුළටත් වැදිලා තියෙනවද කියන එක සැකයක් අපිට ඇති වෙලා තියෙනවා. ඒක හින්දා තමයි අපි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පැමිණිලි දෙක දෙන්නේ.